भाई अदर
අයිබෝන් පුතේ සියලු දිනාටම සියලු දිනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරන උඹින්ම කියන්න ඕගලන්ට මාව ඇහෙනවද සහ මාව පේනවද මැසේජ් එකක් දාන්න චැට් බොක්ස් එකට ඕගලන්ට මාව පේනවද සහ මාව ඇහෙනවද ඔව් සර් හරි පුතේ හරි මම මුලින්ම ක්ලාස් එක පටන් ගන්න කලින් කියන්නම් මම ක්ලාස් එක උගන්වන වෙලාවේ මම ක්ලාස් එක උගන්වන වෙලාවේ කිසිම දරුවෙක් තමන්ගේ මයික් එක ඔන් කරලා කතා කරන්න එපා තමන්ගේ මයික් එක ඔන් කරලා කතා කරන්න එපා එහෙම කතා කරොත් ඒක මට උගන්වන එකට බාධාවක් සහ මගේ ඉගෙන ගන්න දරුවන්ට ඒක බාධාවක් වෙන නිසා කිසිම කෙනෙක් පුතේ මම උගන්වන වෙලාවේ කිසිම සද්දයක් බද්දයක් කරන්න එපා මයික් එක ඔන් කරලා ඕගලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම උගන්වන දේ පිළිබඳ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් චැට් බොක්ස් එකට මැසේජ් එකක් දාන්න මම මැසේජ් අනිවාර්යෙන් චෙක් කරනවා ඒ නිසා ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් චැට් බොක්ස් එකට මැසේජ් එකක් දාන්න හරි මුලින්ම කියන්න ඕනේ උදේ ඔයගොල්ලෝ ඔන්ලයින් හරහා ඉගෙන ගන්නකොට ඔයගොල්ලෝ ඔන්ලයින් හරහා ඉගෙන ගන්නකොට ඔයගොල්ලන්ගේ ෆෝන් එක අධ්‍යාපන වැඩ කටයුතු වලට විතරක්ම යොමු කරන්න ඔගලන්ගේ ෆෝන් එක අධ්‍යාපන වැඩ කටයුතු වලට පමණක්ම යොමු කරන්න. ආදරණීය දෙමව්පිය අහගෙන ඉන්නවා නම් Tamange දුවට හරි පුතාට හරි ෆෝන් එකක් දීලා තියෙනවා නම් දුවට හරි පුතාට හරි ෆෝන් එකක් දීලා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. මොකද මේ ඔන්ලයින් තත්ත්වය කියන්නේ ඔන්ලයින් හරහා ළමයින්ට හැම ළමෙක්ම ඔගේ ෆෝන් අරන් තියෙනවා, ෆෝන් හම්බ වෙලා තියෙනවා. ඒ නිසා දරුවෝ තම يعني දරුවන්ට සාමාන්‍ය හරියට තේරෙන්නේ නැහැ ඒ නිසා තමන්ගේ يعني දෙමව්පියෝ තමන්ගේ දුව හරි පුතා හරි ෆෝන් එක පාවිච්චි කරනකොට අනිවාර්යෙන්ම මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. හරි. එහෙනම් පුතේ අද අපි ක්ලාස් එක පටන් ගමු. එහෙනම් අපි ක්ලාස් එක පටන් ගමු. මම ගිය සතියේ ඔයගොල්ලොත් එක්ක කතා කරා. මම ගිය සතියේ ඔයගොල්ලොත් එක්ක කතා කරා. ඉංග්‍රීසීන් විසින් එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයන් විසින් මේ උඩ රට රාජධානිය ආක්‍රමණය කිරීම පිළිබඳව සහ උඩරට කන්ද උඩරට ගිවිසුම පිළිබඳව කතා කරා. කන්ද උඩරට ගිවිසුම පිළිබඳව මම ගිය සතියේ කතා කරා. අද පුතේ අපිට කතා කරන්න තියෙන්නේ 1818 නිදහස් සටන පිළිබඳව. 1818 නිදහස් සටන. 1818 නිදහස් සටන පිළිබඳව තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. හරි. මම කැමති ක්ලාස් එක උගන්වන වෙලේ සියලුම දුවාල පුතාලා ඔයගලගේ වීඩියෝ ඔන් කරලා තියෙනවා නම් මොකද මම දන්නේ නැහැ ඔයගොල්ලෝ මම ක්ලාස් එක කරන වෙලාවේ ඔයගොල්ලෝ ක්ලාස් එක පිළිබඳව අහගෙන ඉන්නවද එහෙම නැත්නම් වෙන වැඩ කරනවද ඒ වගේම මම නෝට් එක දෙද්දී ඔයගොල්ලෝ ලියනවද ඔයගොල්ලෝ ලියනවද ඒ වගේම මට يعني ඔයගලගේ ස්පීඩ් එක අනුව මට කියන්න පුළුවන් ඒ නිසා මම කැමති සියලුම දුවාල පුතාලා ඔයගලගේ වීඩියෝ ඔන් කරලා තියෙනවා නම් ඔයගලගේ වීඩියෝ ඔන් කරලා තියෙනවා නම් මම කැමති හරි හරි පුතේ අපි ක්ලාස් එකට යමු 1818 නිදහස් සටන 1818 නිදහස් සටන පුතේ මේ බ්‍රිතාන්‍ය එහෙම නැත්නම් ඉංග්‍රීසීන් 1815 දී කන්ද උඩරට මේ කන්ද උඩරටත් එක්කම මුළු මහත් ශ්‍රී ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කරගත්තා 1815 ඉංග්‍රීසීන් විසින් මේ කන්ද උඩරටත් එක්කම මුළු මහත් ශ්‍රී ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කරගත්තා 1815 දී තමයි ඉංග්‍රීසීන් මුළු මහත් ශ්‍රී ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කරගත්තා ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කරගත්තේ හරි මේ 1815 දී මේ කන්ද උඩරට යටත් කර ගැනීමෙන් ඔවුන් නතර වෙන්නේ නැහැ. ඔවුන් නතර වෙන්නේ නැහැ. මේ 1815 දීම 1815 දීම කන්ද උඩරට ගිවිසුම කන්ද උඩරට ගිවිසුම මේ බ්‍රිතාන්‍යයන් විසින් අත්සන් කරා. බ්‍රිතාන්‍යයන් විසින් අත්සන් කරා. මම ඒකදී ඔයගලන්ට දෙවනි වගන්තිය, තුන්වන වගන්තිය, හතරවන වගන්තිය, පස්වන වගන්තිය සහ හයවන වගන්තිය පිළිබඳව ගිය සතියේ කතා කරා. ගිය සතියේ කතා කරා. හරි. එතකොට දැන් අද අපිට කතා කරන්න තියෙන්නේ 1818 නිදහස් සටන පිළිබඳව. අපි මුලින්ම බලමු
जनता उदे में इद्दास अटसिय पहाले बेदी इद्दास अटसिय पहाले बेदी में इंग्रीसी इंग्रीसीम खांदा उड़राटा आक्रमणीय कराटा पासे आ खांदा उड़राटा आक्रमणीय कराटा पासे में उड़राटी अंटा पुते पुरु पुरु दुनिया में इंग्रीसी आ उड़राटी अंटा पुरु पुरु दुनिया में आ में उड़राटा प्रदेशे नितर नितर में ඉංග්‍රීසි සොල්දාදු අශ්ව අපිට යනවා ඒ වගේම පුතේ මේ හැම තැනම ඇවිදිනවා මේ දෙන්න උරු නැහැ සෝරි මේ 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 බ්‍රිතාන්‍ය මේ මේ බ්‍රිතාන්‍යයන් මෙහෙම ඇවිදිනකොට මේ උඩරට ජනතාවට මේ ඉංග්‍රීසින් හැම තැනම ඉංග්‍රීසි බටයන් හැම තැනම ඇවිදින්නට උරු පුරුදු නැහැ ඒ වගේම පුතේ ඒ වගේම මේ උඩරටියන් ආ උඩරටියන් කලින් රජු විදිහට පුද්ගලෙක්ව දැක්කා श्री विक्रम राज सिंह रज्जुरु इंडिया कीर्ति श्री राज सिंह रज्जुरु इंडिया राजाधिराज सिंह वगे रज्जुरु इंडिया में उदरट जनता देखला में तमंगे गैटलु पिली बंदव तमंगे गैटलु पिली बंदव सृजुवम राजकुमार दैनुमत करा सृजुवम जनता व दैनुमत करा ජනතාව විසින් මේ තමන්ගේ ප්‍රශ්න සිජුවම තමන් දැකපු රජුව අර රජුව දැනුවත් කරා. නමුත් පුතේ මේ 1815 දී 1815 දී මේ ඉංග්‍රීසීන් විසින් කන්ද උඩරට ආක්‍රමණය කරාට පස්සේ කන්ද උඩරට ආක්‍රමණය කරාට පස්සේ මේ තමන්ගේ දැන් උඩරට රජුරු ඉන්නේ උඩරට රජ කෙනෙක් නැහැ. උඩරට රජ කෙනෙක් නැහැ. තමන්ගේ රජුරු ඉන්නේ බ්‍රිතාන්‍ය තුල. අමන් රජතුමාව දැනුවත් කරන්න බෑ මොකද එයා ඉන්නේ බ්‍රිතාන්‍ය තුල ආ එයා ඉන්නේ බ්‍රිතාන්‍ය තුල ඉතින් මේ මිනිස්සු සෑහෙන්න කියන්නේ සෑහෙන්න විදියට ප්‍රශ්න වලට මූණ පෑ මොකද අමන්ගේ රජුව උන් දැකලා නැහැ අමන්ගේ රජුව උන් දැකලා නැහැ ඒ වගේම පුතේ ඒ වගේම මේ උඩරට ඉන්න සොල්දාදු ආ උඩරට ඉන්න සොල්දාදු අවදාවත් පුතේ අවදාවත් මේ රදලයන්ට සිංහල රදලයන්ට මේ සිංහල රදලයන්ට ගරු කරන්නේ නැහැ ගරු කරන්නේ නැහැ ඔවුන් ගරු කරන්නේ ඉංග්‍රීසි ජාතිකයන්ට විතරයි ඉංග්‍රීසි ජාතිකයන්ට විතරයි මේ ඉංග්‍රීසි සොල්දාදු ගණන් ගන්නේ නැහැ ලංකාවේ රදලයන් ආ නමුත් පුතේ රදලේ උදව් කරා ඉංග්‍රීසීන්ට උඩරට රාජධානිය ආක්‍රමණය කරන්න උඩරට රාජධානිය ආක්‍රමණය කරන්න උදව් කරා උදේ ඒ වගේම මේ උඩරට මිනිස්සුන්ට සැකයක් පහළ වුණා උඩරට මිනිස්සුන්ට සැකයක් පහළ වුණා තමන්ගේ ආගම වෙච්ච බෞද්ධ ආගම ඔවුන් ආරක්ෂා කරන එක නෑ කියලා ඔවුන් ආරක්ෂා කරන එක නෑ කියලා ඔවුන්ට ප්‍රශ්නයක් ආ ඔවුන්ට ප්‍රශ්නය ආව හරි මේ දක්වා තේරුණාද පුතේ මම නැවතත් පැහැදිලි කරනවා ඔයගලට මේ දක්වා පොඩ්ඩක් කෙටියෙන් හරි ඔළුවට ගියාද chat box එකට message එකක් දාන්න තේරුණාද නැද්ද
තේරුණා නෑ තේරුණා chat box එකට message එකක් දාන්න පුතේ chat box එකට message එකක් දාන්න chat box එකට message එකක් දාන්න සර් වෙලාවකට කියන දේවල් කැඩි කැඩි ඇහෙන්නේ හැමෝටම පුතේ මම කියන එක කැඩි කැඩි දැහෙන්නේ හැමෝටම මම කියන එක කැඩි කැඩි දැහුනේ නෑ සර් නෑ ඔව් සර් හරි මම ආපහු පාරක් පැහැදිලි කරන්නම් ඒ පැහැදිලි කරන කලින් විනාඩි දෙකක් දෙන්නම් ගිය සති ගුවන් පිටක බලා ගන්න විනාඩි දෙකක් දෙන්නම් ගිය සති හරි අපි හපව කතා කරමු අපි හපව කතා කරමු අද පුතේ අපි කතා කරන්නේ 1818 නිදහස් සටන මේකට කියන පුතේ 1818 පළමු නිදහස් සටන කියලා පළමු නිදහස් සටන කියලා කියනවා හරි අපි ඉස්සලා බලමු මේ 1818 මේම සටනක් ඇති වෙන්න බලපාපු හේතු මොකක්ද කියලා හැමදේටම හේතුවක් තියෙනෝනේ හේතුවක් නැතුව කිසි දෙයක් වෙන්නේ නැහැ හැමදේටම හේතුවක් තියෙනවා අපි බලමු ඉස්සලාම මේ 1818 නිදහස් සටන බල ඇති උනේ ඇයි කියලා උදේ මේ 1815 දී බ්‍රිතාන්‍යයන් විසින් කඳ උදරට
ආක්‍රමණය කරනවා කඳ උඩරට ආක්‍රමණය කරනවා මෙහෙම බ්‍රිතාන්‍යයන් විසින් කඳ උඩරට ආක්‍රමණය කරාට පස්සේ පුතේ මෙතෙක් කාලයක් මේ උඩරටියන්ට උඩරටියන්ට පුරුදු නැහැ ඉංග්‍රීසි නිලධාරීන් දැකලා ඒගොල්ලෝ මේ හැම තැනම ඇවිදිනවා අශ්ව පිටේ යනවා හරිද ඒ වගේම පුතේ මේ උඩරටියන්ට විවිධ බලපෑම් කරනවා හරිද ඒගොල්ලන්ට මේක පුරු නැහැ ඒ වගේ පුතේ උඩරටියන් මෙතෙක් කාලයක් Tamanගේ රජුව දැකලා තිබ්බා මෙතෙක් කාලයක් Tamanගේ රජුව දැකලා තිබ්බා නමුත් පුතේ මේ 1815 දී බ්‍රිතාන්‍යයන් විසින් මේ උඩරට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුවන් අත්අඩංගුවට අරගෙන මේ උඩරට රාජධානිය යටත් විජිතයක් බවට පත් කරගත්තට පස්සේ උඩරටියන් උඩරටියන් තමන්ගේ රජුව කවදාවත් දැකලා නැහැ මොකද ඉංග්‍රීසීන් විසින් ඔවුන්ගේ රජු විදියට නම් කරලා තියෙන්නේ මේ ඔවුන්ගේ බ්‍රිතාන්‍ය රජුව මේ බ්‍රිතාන්‍ය රජුව මේ උඩරටියන් විසින් කවදාවත් දැකලා නැහැ කිසි දිනක දැකලා නැහැ ඒ වගේම මේ උදරටියන්ගේ ප්‍රශ්න තමන්ගේ රජුට මේ සිජුව දැනුම් දෙන්න බෑ මොකද ඔහු ඉන්නේ බ්‍රිතාන්‍ය තුල ඒක උන්ට දැඩි ප්‍රශ්නයක් ඒක උන්ට දැඩි ප්‍රශ්නයක් ඒක ඒක ඒගොල්ලන්ට කනස්සල්ලට හේතුවක් වෙනවා මේ ඉංග්‍රීසි විසින් උදරට ආක්‍රමණය කිරීම පිළිබඳ පස්සේ කනස්සල්ලට හේතුවක් වෙනවා ඒ වගේම පුතේ මේ උදරට ඉන්න රදලයන්ට කිසිම ගරු බුහුමන්කමක් දක්වන්නේ නැහැ ඉංග්‍රීසි නිලධාරී. ඉංග්‍රීසි නිලධාරී මේ උඩරට සිංහල රදලයන්ට කිසිම ගරු බුහුමන් දක්වන්නේ නැහැ. නමුත් මේ රදලයෝ මේ ඉංග්‍රීසීන්ට උඩරට ආක්‍රමණය කරන්න උදව් කරා. නමුත් මේ ඉංග්‍රීසි නිලධාරී කිසි දිනක මේ උඩරට රදලයන්ව ඩෝන්ට් කියා ගණන් ගන්නේ නැහැ. ඒකත් ඔවුන්ට ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඒ නිසා රදලයන් මේ 1818 නිදහස් සටන ඇති කරන්න නායකත්වය ලබා දුන්නා. ඒ වගේම පුතේ මේ උඩරට ඉඳපු ජනතාවට සැකයක් මතු වුණා මේ ඉංග්‍රීසීන් තමන්ගේ ආගම වෙච්ච බෞද්ධ ආගම ආරක්ෂා කරන එක නෑ කියලා. තමන්ගේ ආගම වෙච්ච බෞද්ධ ආගම ආරක්ෂා කරන එක නෑ කියලා ඔවුන්ට ප්‍රශ්නයක් ආවා. ඒ වගේම පුතේ ඒ වගේම මේ මෙතෙක් කාලයක් මේ මඩියේ මුහන්දිරම් තනතුර මෙතෙක් කාලයක් මේ ඉංග්‍රීසි උඩරට ආක්‍රමණය කරන්න පෙර හරිද මේ මඩියේ මේ මුහන්දිරම් තනතුර ලබා දීලා තිබ්බේ සිංහල නිලධාරියෙක්ට නමුත් පුතේ ඉංග්‍රීසි උඩරට ආක්‍රමණය කරාට පස්සේ මෙන්න මේ කියන සිංහල තනතුර දෙනවා පුතේ හජ්ජි මුහන්දිරම් කියන හජ්ජි මරික්කාර් කියන මුස්ලිම් ජාතිකයෙකුට ලබා දෙනවා ඒ පිළිබඳව පුතේ සිංහලයින් දැඩි කනස්සල්ලට පත් වෙලා ඉන්නේ මෙතෙක් කාලයක් සිංහලයන් විසින් රැගෙන ආපු තනතුරක් මේ මුස්ලිම් මිනිහෙක්ට ලබා දීම පිළිබඳව මේ සිංහල ජනතාව කනස්සල්ලට පත් වෙලා ඉන්නේ ඒ නිසා පුතේ මේකත් හේතුවක් වෙනවා 1818 නිදහස් සටන ඇති වෙන්න හරි දැන් තේරුණාද දැන් තේරුම් නැති කට්ටියටත් තේරුණාද දැන් හොඳටම පැහැදිලි වුණාද ඕගොල්ලන්ට තේරුණා සර් හරි පුතේ හරි එහෙනම් ලියාගන්න මාතෘකාව ලියාගන්න 1818 පළමු නිදහස් සටන 1818 පළමු නිදහස් සටන කියලා ලියාගන්න හරි පුතේ එහෙනම් ලියාගමු නෝට් එක 1815 වර්ෂයේදී
බ්‍රිතාන්‍යයන් විසින් උඩරට ආක්‍රමණය කිරීමත් සමග බ්‍රිතාන්‍යයන් විසින් උඩරට ආක්‍රමණය කිරීමත් සමග උඩරට ආක්‍රමණය කිරීමත් සමග 1815 දී බ්‍රිතාන්‍යයන් විසින් උඩරට ආක්‍රමණය කිරීමත් සමග උදරටියන්ට හුරු පුරුදුව සිටි පාලන ක්‍රමය උදරටියන් හුරු පුරුදු වී සිටි පාලන ක්‍රමය පාලන ක්‍රමය වෙනස් විය सांप्रदायिक पालन क्रमय यटते सांप्रदायिक पालन क्रमय यटते तमंगे दुग्गन विली सोया बैली मट तमंगे दुग्गन विली सोया बैली मट तमंगे दुग्गन विली सोया बैली मट उड़ रट राज्य किनिक सिटीये इंग्रीसींट यटत्वीमेन पशुव उदरटियन किसी दिनक तमंगे राजुव तमांगे रजुव इंग्रीसीन विसिन उदरट यटत करगनीमेन पशुव इंग्रीसीन विसिन उदरट यटत करगनीमेन पशुव उदरटियन किसी दिनक एमनिसा उदरट प्रदेशे अराजिकयाई उदरटियंतर एमनिसा उदरट अराजिकयाई उदरटियंतर अवबोधविय वेनम छेद के लिया गन पुते वेनम छेद के लिया गन इंग्रीसी सोल्दादुवन
ඉංග්‍රීසි සොල්දාදුවන් ඉංග්‍රීසි සොල්දාදුවන් උඩරට ප්‍රදේශයේ නිතර සංචාරය කිරීමත් උඩරට ප්‍රදේශයේ නිතර සංචාරය කිරීමත් ඔවුන්ගේ සිරිත් විරිත් 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 ඉංග්‍රීසි sorry ඔවුන්ගේ සිරිත් විරිත් උඩරැටියන්ට හුරු පුරුදු ඒවා නොවිය ආයතවා ගන්න පුතේ ඉංග්‍රීසි සොල්දාදුන් උඩරට ප්‍රදේශයේ නිතර සංචාරය කිරීමත් තමා ඔවුන්ගේ සිරිත් විරිත් ඔවුන්ගේ සිරිත් විරිත් උඩරැටියන්ට හුරු පුරුදු ඒවා නොවිය උඩරැටියන්ට හුරු පුරුදු ඒවා නොවිය ඒ වගේම නව පාලනය යටතේ 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 ඒ වගේම මෙම පාලනය යටතේ ඒ වගේම මෙම පාලනය යටතේ ඉංග්‍රීසි සොල්දාදුවන් 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 රදලයන්ට ගරු බුහුමන් නොදැක්වීම නිසා ඔවුන් අනස්සල්ලට පත්ව සිටියේය ඉංග්‍රීසි සොල්දාදුවන් රදලයන්ට ගරු බුහුමන් නොදැක්වීම නිසා ඔවුන් කනස්සල්ලට පත්ව සිටියේය 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 විදේශීය පාලනයක් යටතේ විදේශීය පාලනයක් යටතේ විදේශීය පාලනයක් යටතේ විදේශීය පාලනයක් යටතේ තමන්ගේ ආගම ආරක්ෂා නොවේයි විදේශීය පාලනයක් යටතේ තමන්ගේ ආගම ආරක්ෂා නොවේයි උඩරැටියන්ට සැකයක් පහළ විය උඩරැටියන්ට සැකයක් පහළ විය මෙවැනි හේතු නිසා ඉංග්‍රීසිංගෙන් යලි උඩරට ප්‍රදේශය ලබා ගැනීමට ඉංග්‍රීසිින්ගෙන් යලි උඩරට ප්‍රදේශය ලබා ගැනීමට
ඉංග්‍රීසියෙන් යලි උඩරට ප්‍රදේශය ලබා ගැනීමට ඉංග්‍රීසියෙන් යලි උඩරට ප්‍රදේශය ලබා ගැනීමට යලි උඩරට ප්‍රදේශය ලබා ගැනීමට සටනක් ආරම්භ කරවීය 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 හරි දැන් මාතුකාව ලියන්න පුතේ 1818 නිදහස් සටන ඇතිවීමට තුඩු දුන් හේතු අර කිව්ව කාරණාවත් කෙටියෙන් ලියන්න පුතේ පොයින්ට් පොයින්ට් ලියන්න හදන්න මේ 1818 නිදහස් සටන ඇතිවීමට තුඩු දුන් හේතු තුඩු දුන් හේතු සර් තුඩු දුන් කියන්නේ මොකක්ද තුඩුදුන් කියලා කියන්නේ පුතේ ඒක සඳහා මේ සටන ඇති වෙන්න සඳහා බලපෑපු හේතු කාරණා මොනවද ප්‍රබල හේතු කාරණා මොනවද කියලා තුඩුදුන් හේතු බලපෑ හේතු ඔක තුඩුදුන් හේතු කියලාම ලියන්න ඕනේ නෑ 1818 නිදා සටන බලපෑමට ඇති වූ හේතු ඒත් අවුලක් නෑ ඒකම තමයි තුඩුදුන් හේතු මූලිකත්වයේ උණු හේතු කියලා තමයි සාමාන්‍ය කියන්නේ හරි ලියන්න පුතේ පළවෙනි එක ලියන්න පළවෙනි එක ලියන්න රජෙකු නොමැති වීම නිසා රජෙකු නොමැති වීම නිසා ජනතාව තුළ ඇති වූ කනස්සල්ල බුදුදහම ආරක්ෂා නොවේ යැයි නොවේ ඇයි බ්‍රිතාන්‍ය පාලනයටදී බුදුදහම ආරක්ෂා නොවේ ඇයි බියක් ඇතිවීම බියක් ඇතිවීම තුන්වෙනි එක බ්‍රිතාන්‍යන් විසින් දේශීය සංස්කෘතියන් අගය නොකිරීම අගය නොකිරීම හතරවෙනි එක රදලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා නොවීම සහ කවුද පුතේ මයික් ඔන් කරන්නේ මම කලින් කිව්වනේ පුතේ උගන්න වෙලාවේ මයික් ඔන් කළා මේ උත්තරන්න එපායි කියලා හරි රදලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා නොවීම සහ
ඔවුන්ගේ ආදායම් වලට පහර වැදීම පස්සෙනේ කියලා යන්න පුතේ මේක තමයි පුතේ මේ 1818 නිදහස් රටන ඇති වෙන්න බලපාපු ආසන්නතම හේතුව ලියගන්න ඒක පුතේ හයිලයිට් කරත් කමන්නේ නැත්තම් වෙන පෑනක ලිව්වත් කමන්නේ බහුතර සිංහල ජනයා වාසය කළ බහුතර සිංහල ජනයා වාසය කළ සර් ඡේදයක්ද කියන්නේ සර් ඡේදයක්ද කියන්නේ නෑ නෑ පුතේ වාක්‍යයක් කියන්නේ පොඩක් ඉන්න මට විනාඩියක් දෙන්න පුතේ ඡේදයක් නෙමෙයි කියන්නේ මේකටම කියන්නේ මොන පළවෙනි එකකෝ දෙවෙනි එකකෝ තුන්වෙනි එකකෝ හතරවෙනි එකකෝ පස්වෙනි එක විශේෂයි මේක තමයි ආසන්නතම හේතුව 1818 නිදහස් රටන ඇති වෙන්නේ ඒක නිසා මම කිව්වේ වෙන පාඩ පෑනක ලියන්න කියලා හරි ලියන්න පුතේ සිංහල ජනතාව බහුතරය වාසය කළ වෙල්ලස්ස ප්‍රදේශයේ මඩිගේ මුහන්දිරම් තනතුරට හජ්ජි මරික්කාල් නම් මුස්ලිම් ජාතිකයා පත් කිරීම හජ්ජි මරික්කාල් නම් මුස්ලිම් ජාතිකයා පත් කිරීම හරි කියන්න පුතේ chat box එකට message එකක් දාන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ආයි කියන්න ඕන නම් message එකක් දාන්න mic on කරලා කතා කරන්න එපා ඒක අනිත් ළමයින්ට බාධාවා හරි මම ආපහු කියන්නම් සිංහල ජනතාව බහුතරය වාසය කළ වෙල්ලස්ස ප්‍රදේශයේ මඩිගේ මොහන්දිරම් තනතුරට හජ්ජි මරික්කාල් නම් මුස්ලිම් ජාතිකයෙකු පත් කිරීම මේකට පුතේ සිංහල ජනතාව දැඩි විරෝධයක් පළ කළා මේ සඳහා සිංහල ජනතාව දැඩි විරෝධයක් පළ කරා මොකද මේ සිංහල ජනතාව බහුතරය වාසය කරන ප්‍රදේශයක් තමයි වෙල්ලස්ස ප්‍රදේශය කියලා කියන්නේ ඌව වෙල්ලස්ස ප්‍රදේශය අන්තිනොට ඌව වෙල්ලස්ස ප්‍රදේශය මේ වෙල්ලස්ස ප්‍රදේශයේ මඩිගේ මොහන්දිරම් තනතුරට මෙතෙක් කාලයක් සිංහල නිලධාරීන් විතරමයි පත් කරේ මෙතෙක් කාලයක් සිංහල නිලධාරීන් විතරමයි පත් කරේ නමුත් මේ ඉංග්‍රීසින් විසින් උඩරට ආක්‍රමණය කරාට පස්සේ මේ මඩිගේ මොහන්දිරම් තනතුරට හජ්ජි මරික්කාල් කියන මුස්ලිම් ජාතිකයෙකු පත් කරනවා මේකට සිංහල ජනතාව අතර දැඩි විරෝධයක් ඇති වුණා හරි තේරුණාද පුතේ මෙන්න මේ දක්වා උගන්නපු ටික ඔයගොල්ලන්ට තේරුණාද මෙන්න මේ දක්වා ඔයගොල්ලන්ට උගන්නපු ටික තේරුණාද මැසේජ් එකක් දාන්න තේරුණාද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද පසිඳු පුතා රයිස් හෑන්ඩ් දාලා තියෙන මොකක් හරි වට ප්‍රශ්නයක් තියෙනවද හරි තේරුණා මඩිගේ මොහන්දිරම් කියලා කියන්නේ පුතේ තනතුරක් ඒක නැත්නම් මඩිගේ මොහන්දිරම් කියලා කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි මේක තනතුරක් මේ තනතුර සඳහා
මෙතෙක් කාලයක් සිංහල නිලධාරීන් විතරයි පත් කරලා තිබුණේ. හා නමුත් මේ ඉංග්‍රීසීන් විසින් උඩරට ආක්‍රමණය කළාට පස්සේ මේ මඩිගේ මොහන් දිලම් තනතුරට හා තනතුරට පත් කළා තිබ්බා හජ්ජි මරික්කාල් නම් මුස්ලිම් ජාතිකය. උදේ රෙකෝඩින් දානවා හරිද? රෙකෝඩින් දාන්නේ ඔයගොල්ලන්ගේ ගෲප් එකට මේ රෙකෝඩින් දාන්නේ ඔයගොල්ලෝ i learning college කියන ඇප් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. i learning college කියන ඇප් එක මේ ඔයගොල්ලන්ට තියෙන්නේ ඒකට තමයි පුතේ දාන්නේ නැත්තම් ඕකට දාන්නේ නැහැ. හරිද? නැත්තම් වීඩියෝ එක දාන්න. ක්ලාස් 1 එකේ වීඩියෝ එක දානවා. ඒ ඇප් එක ඉන්ස්ටෝල් කරලා තියන්න ඒ ඇප් එකට තමයි දාන්නේ. रजिस्टर वेला इन्नों ने रजिस्टर वे चौने कनेक्ट आहार ने पुरवां वीडियो है हरे उधे मुलीम की अन्नों ने दंग में अन्ने अक्टूबर मासे में अन्ने अक्टूबर मासे मामा फेब्रुवारी मासे में ने कोटा उगलाने सिलेबस से का कवर कर ला दिए इन्दों अर्थ नमूद उधे अभी दम क्लास का पटांगरण अर्थ क्लास का पटांगरण මාස එකමාරක් මාස දෙකක් වගේ කාලයක් වෙනවා හරිද? ඒතකොට පුතේ මේ කෙටි කාලයක් තුළ ඉතායික්මනි ආ ඉතායික්මනි පුළුවන් පුතේ ඩෙස්ක්ටොප් එකට ඉන්ස්ටෝල් කරන්න පුළුවන් හරිද? මේ ඉතායික්මනි පුතේ මේ සිලබස් එක කවර් කරන්න අපහසුයි හරිද? ඒ නිසා හරිද? ඒ නිසා මම තීරණය කරා පුතේ මේ පාඩම මේ විදිහටම යනවා. මේ විදිහටම යනවා. ඊට පස්සේ පුතේ පාඩම් දෙකක් විතරක් මම পেපර්ස් වලින් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. අර পেපර්ස් වලින් ඔයගොල්ලෝත් එක සාකච්ඡා කරා. ඒ পেපර්ස් එක ඇතුලේ මේ পেපර් දෙක ඇතුලේ ඒ පාඩම් දෙකම තියෙනවා. ඊළඟ පාඩම තමයි ලංකාවේ ජාතික පුනරුදේ. ඒකමම পেපර්ස් වලින් යනවා. හරිද? ඒක ප්‍රශ්නයක් නැහැනේ කාටවත් නේ. නැත්තම් පුතේ අපිට ටයිම් එකක් නැති වෙනවා. හරිද? ඒ পেපර්ස් වලින් හරිද? MCQ পেපර් වලින් ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම මේ පාඩම මේ කවර් වෙනවා. ආවරණය වෙනවා. හරිද? ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෙවෙයි මේ. නැත්තම් පුතේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මාස අව පොඩි කාලේ තියෙන මම පාඩම් කරන් මාස දෙකක් වගේ ක්ලාස් එක දොර පුතේ අර අවුරුද්දක් උගන්වන එක මට මාස හතරකින් කවර් කරන්න බෑ මට අවුරුද්දක් තිබුණා මම ගාන ලස්සනට කවර් කරනවා හරි පොඩි කාලයක් තුලදී කවර් කරන්න ඕනේ ඒ නිසා পেපර්ස් වලින් මම සාකච්ඡා කරනවා ඒ කියන්නේ කිසිම අවුලක් වෙන්නේ නැහැ තිරම පාඩම හැමම ආවරණය වෙන විදිහට ප්‍රශ්න පත්‍රයක් ලබා දෙනවා ඒක මම ඔයගොල්ලෝත් එක්ක සාකච්ඡා කරනවා මොනවද වෙන්නේ මේක හේතු පැහැදිලි කර කර සාකච්ඡා කරනවා ඒක ප්‍රශ්නයක් නැහැ නේ කාටවත් නේ एक प्रश्न है नया नहीं ने अवलक नया नहीं का नया सर हरे तावे का क्या नाम होते ओगुलांट मामे स्टीम शियादाला उगाने ने कर ओगुलांट होंडर एमन में तं बोर्ड लेके लिए लिए पहेदली करने का दर ओगुलांट वड़ा तेरुंग गन्ना पुलुआ बोर्ड के लिए लिए पहेदली करने अरे बोर्ड के लिए अरे बताओ हम हमारे क्लास से अपने तेरे बोर्ड के लिए लिए तमा पहेदली करे इसमें शायद हमें नहीं क्लास से कर अतं लमाएंगे मौक खरी मैं वे का आउट मम इसमें शायद आला पहेदली करने है दूर अरे बुते अरे अरे දැන් විනාඩියක් දෙන්නම් විනාඩි දෙකක් ලියන්නම් පුතේ විනාඩි දෙකක් දෙන්නම් පුතේ ඕගොල්ලෝ මම උගන්න පොඩි බලා ගන්න දැන් හරි විනාඩි දෙකක් දෙන්නම් උගන්න පොඩි බලා ගන්න
හරි පුතේ අපි දැන් අපි ආපහු පටන් ගමු අපි අලුත් මාතෘකාව පටන් ගමු දැන් පුතේ මම කතා කරා ඔයගොල්ලොත් එක්ක 1818 පළමු නිදහස් සටන ඇතිවීමට බලපාපු හේතු මොනවද කියලා කතා කරා 1818 පළමු නිදහස් සටන ඇතිවීමට බලපෑපු හේතු පිළිබඳව කතා කරා දැන් අපි කතා කරමු සටන ආරම්භ වීම සහ 1818 සටන ආරම්භ වීම හා ව්‍යාප්ත වීම හරි හරි 1818 සටන ආරම්භ වීම හා ව්‍යාප්ත වීම පිළිබඳව කතා කරමු 1818 ආරම්භ වීම සහ ව්‍යාප්ත වීම පිළිබඳව කතා කරමු අපි ඊට කලින් කතා කරා 1818 පළමු නිදහස් සටන ඇතිවීමට බලපාපු හේතු කතා කරා හේතු කතා කරා දැන් කතා කරන්නේ සටන ආරම්භ වුණ හැටි සහ සටන ව්‍යාප්ත වීම පිළිබඳව සටන ආරම්භ වීම සහ සටන ව්‍යාප්ත වීම පිළිබඳව තමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ පුතේ මේ දැන් මම කලින් හේතු ටිකක් පැහැදිලි කරානේ ආ ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණය කරාට පස්සේ උඩරටියන් විසින් තමන්ගේ රජුව කිසි දිනක දැකලා තිබුණේ නැහැ ඒ වගේම මේ ඉංග්‍රීසි නිලධාරීන් නිතර නිතර මේ උඩරට ප්‍රදේශයේ සංචාරය කිරීම ඒ වගේම පුතේ ඔවුන්ගේ සිරිත්‍රි උඩරටියන්ට හුරු නැහැ උදැටියන්ට ඒක හුරු නැහැ. ඒගොල්ලන්ට උදැටියන්ට ඒක වෙච්චා අල්ලන්නේ නැහැ. අනික තමයි මේ ඉංග්‍රීසි නිලධාරීන් රදලයන්ට ගරු බුහුමන් දක්වන්නේ නැහැ. ඒකත් ඔවුන්ට ප්‍රශ්නයක් වෙලා තිබ්බේ. ඒ වගේම උඩරට මිනිසුන්ට සැකයක් පහළ වුණා. මේ විදේශිකයන් යටතේ Tamange ආගම වෙච්ච බෞද්ධ ආගම උන් ආරක්ෂා කරන එක නැහැ කියලා. ආරක්ෂා කරන එකක් නැහැ කියලා. ඒ වගේම පුතේ මේ සිංහල මිනිස්සු වැඩි වශයෙන් ජීවත් වෙන වෙල්ලස් ප්‍රදේශයේ මඩිගේ මොහන්තිලම් තනතුරට අර මඩිගේ මොහන්තිලම් තනතුරට හජ්ජි මරික්කා කියන මුස්ලිම් ජාතිකයෙකු පත්කිරීම නිසා මේ උඩරට මිනිස්සු දැඩි කනස්සල්ලෙන් පසු වෙලා ඉඳි. එතකොට පුතේ මෙන්න මෙහෙම උන් කනස්සල්ලෙන් පසු වෙලා ඉද්දි මේ දොරේ සාමි කියන දොරේ සාමි කියන පුද්ගලයෙක් කියනවා අර පුද්ගලෙක් ප්‍රසිද්ධ වෙනවා මේ උඩරට සිංහාසනයට උරුමකම් කියනවා කියන දොරේ සාමි මේ දොරේ සාමි කියන පුද්ගලයා අර දොරේ සාමි කියන පුද්ගලයා උඩරට සිංහාසනයට උරුමකම් කියනවා කියලා මිනිස්සු අතර රාගයක් යනවා මේ දොර හොඳට අහගන්න පුතේ මෙන්න මේක උඩරට මිනිස්සු කනස්සල්ලෙන් පසු වෙලා ඉද්දි මෙන්න මේම දොරේ සාමි කියන පුද්ගලයේ ආ දොරේ සාමි කියන පුද්ගලයේ මේ උඩරට සිංහාසනයට උරුමකම් කියනවා කියලා මිනිස්සු අතර රාවයක් යනවා රාගය පුතේ මම රාගයක් කියුණේ රාවයක් කියලා කියන්නේ පුතේ මිනිස්සු අතර නිකන් කතා වෙලා යනවා රාගයක් කියලා කියන්නේ වෙනම දෙයක් හරි රාවයක් මම කිව්වේ රාවයක් හොඳට අහගන්න හරි රාවයක් කියලා කියන්නේ මිනිස්සු අතර කතා වෙන කෙනෙක් කතා බහක් යනවා ආ රාවයක් පැතිරෙනවා ආ ඒ වගේ හරි හොඳට අහගන්න පුතේ ආපහු මම කතා කරනවා ආපහු කියනවා මේ උඩරට මිනිස්සු ඉංග්‍රීසි පාලනයට ආ උඩරට මිනිස්සු ඉංග්‍රීසි පාලනයට කනස්සල්ලෙන් පසු වෙලා ඉදි කනස්සල්ලෙන් ඉදි උඩරට මිනිස්සු මේ ඉංග්‍රීසි පාලනයට එරෙහිව මේ කනස්සල්ලෙන් පසු වෙලා ඉදි දොරේ සාමි කියන පුද්ගලයා මේ උඩරට සිංහාසනයට උරුමකම් කියනවා කියලා මිනිස්සු අතර රාවයක් යනවා එතකොට පුතේ මේක ඉංග්‍රීසියෙන්ට දැනගන්න ලැබෙනවා මේ නිසා පුතේ ඉංග්‍රීසීන් මොකද කරන්නේ පුතේ මේ හජ්ජි මරික්කාල්
මේ හජ්ජි මරික්කා සහ ඉංග්‍රීසි නිලධාරීන් කිහිප දෙනෙක් ඉංග්‍රීසි බටයන් කිහිප දෙනෙක්ව යවනවා මෙන්න මේ කියන දොරේ සාමිව අත්අඩංගුවට ගන්න මෙන්න මේ කියන දොරේ සාමිව අත්අඩංගුවට ගන්න හරි මම මේ දක්වා අහපෝ කියන්නම් මේ දක්වා අහපෝ කියන්න පුතේ ඕගොල්ලෝ ඉතින් මේක මල වද්‍යයක් නේ සර් නිතර 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 එකම දේ කියනවා කියලා පුතේ මම එකම දේ නිතර 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 කියලා නිතර කියන්නේ මට මේ නිකන් ආතල් එකට නෙවෙයි මට මේ ආතල් එකට නෙවෙයි මම නිතර 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 කියන්නේ ඕගොල්ලන්ට මේ නම් ටික හරිද ඕගොල්ලන්ගේ මේ නම් ටික මම මේ කියන නම් ටික ඕගොල්ලන්ගේ ඔළුවට යන්න මම පැහැදිලි කරන දේ ඔයගලගේ ඔළුවට යන්න තමයි මම නිතර 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 කවුද පුතේ පසින්දු මොකද ප්‍රශ්නේ පසින්දු උදු උගන්වලේ මයික් එක ඔන් කරන්න එපා මම කලිනුත් කිව්වා ඔගොල් මම උගන්වන්න මිල ඔගොල් මයික් ඔන් කරලා කියවනවා කියලා කියන්නේ පුතේ මට උගන්වන්න කෙනෙක් කියන්නේ උගන්වන්න එක උගන්වන්න බෑ දැන් ඔගොල් ගාන ෆිසිකල් ක්ලාස් එකක් කියලා ෆිසිකල් ක්ලාස් එක කියන්නේ ඔන්ලයින් නෙමෙයි මෙහෙම සර් ඉද්දි ඔගොල්ලෝ ක්ලාස් එකක් අතුර ඉන්නවා ඒතොර සර් උගන්වන්න උගන්වන්න ඉද්දි ඔගොල්ලෝ කෑ ගහනවනේ ඔගොල්ලෝ කතා කරනවනේ කොහෙන් හරි ඒ සර්ට හරියට උගන්වන්න පුළුවන් හරියට උගන්වන්න පුළුවන් සර්ගේ ඔළුව යන්නේ එතනට මෙතන ඊට වඩා ප්‍රශ්නයක් හරිද මෙතනදි ස්විච් කියන්නේ අතන කියන්නේ හෝල් ක්ලාස් එකේදී නම් මට හරියට ඇහෙන්නේ නැහැ මට පේනවා විතරයි නමුත් මම උගන්වද්දී ඔගොල්ලෝ මේ ඔන්ලයින් එකේදී කතා කරොත් මට හොඳටම ඇහෙනවා ඒක අනිත් ළමයින්ට ඇහෙන ඒක බාධාවක් මයික හැමදාම ක්ලාස් එකේදී කියන්නේ හරි ඒ නිසා පුතේ උගන්වන වෙලාවේ මයික් ඔන් කරලා කතා කරනකොට ඔයගොල්ලන්ට ගාක ප්‍රශ්න තියෙනවා නම් chat box එකට message දාන්න ඔගොල්ලෝ මොහොත මේ message දාපුවම මම ඒකට උත්තර නොදී ඉන්නේ නැහැ මං අහපෝ ඒ දේ කියනවා හරිද ඒ නිසා ඔයගොල්ලන්ගේ මයික් ඔන් කරලා කතා කරන්න එපා හරි මම මේ දක්වා ආපහු කියන්න පුතේ මේ 1818 මේ කාලවකවානුව වෙනකොට ඉංග්‍රීසි පාලනයට එරෙහිව මේ උඩරටියන් අතර කනස්සල්ලෙන් පසුවිලා යදී උඩරට මිනිස්සු කනස්සල්ලෙන් පසුවිලා යදී මේ කියන්නේ කනස්සල්ලෙන් පසුවිලා කියන්නේ දැඩි විරෝධතාවයෙන් ඉදී මෙහෙම විරෝධතාවයෙන් මේ උඩරට මිනිස්සු ඉන්නකොට මේ දොරේ සාමි කියන පුද්ගලෙක් එකපාරට මතුවෙනවා මෙහෙම එකපාරට මතුවලා මේ දොරේ සාමි කියන පුද්ගලයා කියනවා මේ තමන්ට උඩරට සිංහාසනයට උරුමකම් කියනවා කියලා මේ කියන්නේ උඩරට රජ කෙනෙක් වෙන්න එයා සුදුසුයි කියලා මෙන්න මේක ආරංචි වෙනවා පුතේ මෙන්න මේක ආරංචි වෙන ඉංග්‍රීසීන්ට මේ ඉංග්‍රීසීන්ට ආරංචි වුණාට පස්සේ මේ ඉංග්‍රීසීන් මොකද කරන්නේ මේ හජ්ජි මරික්කාල් සහ ඉංග්‍රීසි සොල්දාදුවන් කීප දෙනෙක්ව යවනවා මෙන්න මේ දොරේ සාමිව අත්අඩංගුවට ගනි මෙන්න මේ දොරේ සාමිව අත්අඩංගුවට ගන්න කියලා මෙන්න මේ හජ්ජි මරික්කාල් දොරේ සාමිව අත්අඩංගුවට ගන්න යනකොට පුතේ මේ උදලැටියන් විසින් මොකද කරන්නේ මේ හජ්ජි මරික්කාල්ව මරලා දාන මේ හජ්ජි මරික්කාල්ව මරලා දානවා පුතේ හරි එතනින් පුතේ ඉංග්‍රීසීන් නතර වෙන්නේ නැහැ ඉංග්‍රීසීන් නතර වෙන්නේ නැහැ ඉංග්‍රීසීන් පුතේ නැවතත් මේ දොරේ සාමිව අත්අඩංගුවට ගන්න යවනවා පුතේ බදුල්ලේ ඒකන්තවරයා වෙච්ච බදුල්ලේ ඒජන්තවරයා වෙච්ච පුතේ විල්සන් සහ විල්සන් මෙවන විල්සන් මේ මුලින්ම යන්නේ හජ්ජි මරික්කාල් දොරේ සාමිව අත්අඩංගුවට ගන්න ගිය වෙලාවේ මේ හජ්ජි මරික්කාල්ව මරලා දාන හජ්ජි මරික්කාල්ව මරලා දාන ඊට පස්සේ පුතේ ඉංග්‍රීසියෙන් යවනවා මේ බදුල්ලේ ඒජන්තවරයා වෙච්ච විල්සන් සහ විල්සන් සහ ලෙප්ටිනන්ට් යවන එහෙම ගියාට පස්සේ මොකද කරන්නේ පුතේ එහෙම ගියාට පස්සේ උදලට මිනිස්සු මොකද කරන්නේ මේ පුද්ගලයන් දෙන්නව මරලා දානවා මෙන්න මේ පුද්ගලයන් දෙන්නම මරලා දානවා පුතේ ඉංග්‍රීසියෙන් දැනගන්නවා ඉංග්‍රීසියෙන් දැනගන්නවා මේ දොරේ සාමිව අත්අඩංගුවට ගන්න එක එහෙම නැත්නම් මේ වෙල්ලස් ප්‍රදේශයේ ඇති වෙලා තියෙන කැරල්ල ලේසි පහසු කරල්ල නෙවෙයි කියලා ලේසි පහසු කරල්ල නෙමෙයි කියලා මේ නිසා පුතේ මේ දොරේ සාමිව අත්අඩංගුවට ගන්න යවන පුතේ කැප්පෙට්ටිපොළ මහ දිසාවල කැප්පෙට්ටිපොළ කැප්පෙට්ටිපොළ යවන කැප්පෙට්ටිපොළ දිසාව යවන මේව කැප්පෙට්ටිපොළ මේ දොරේ සාමිව අත්අඩංගුවට ගන්න ගිය වෙලාවේ
මේ උදරට යන්න මේ උදරට මිනිස්සු මෙන්න මේ ප්‍රශ්නය පුතේ පැහැදිලි කරනවා කැප් පෙට්ටි වලට මෙන්න මේ ප්‍රශ්නය පැහැදිලි කරනවා කැප් පෙට්ටි වලට කැප් පෙට්ටි වල ඊට පස්සේ මොකද කරන්නේ මේ ඉංග්‍රීසි නිලධාරීන්ගෙන් ගත්ත අවියාරුද නැවත ඉංග්‍රීසීන්ටම බහර දීලා මේ කැප් පෙට්ටි වල සහයෝගය දක්වන පුතේ උදරට මිනිස්සුන්ට උදරට මිනිස්සුන්ට සහයෝගය ලබා දීලා මේ කැප් පෙට්ටි වල පුතේ නායකත්වය ගන්න පුතේ 1718 නිදහස් අටනේ 1718 නිදහස් අටනේ නායකත්වය ලබා ගන්නවා ඊට පස්සේ පුතේ මේ වෙල්ලස්ස ප්‍රදේශයෙන් ආරම්භ වෙච්ච වෙල්ලස්ස ප්‍රදේශයෙන් ආරම්භ වෙච්ච මේ සටන ව්‍යාප්ත වෙන පුතේ ලංකාවේ විවිධ ප්‍රදේශවලට හේවාහැට ආරිස්පත්තුව මාතලේ නුවර කලාවිය සත්කෝරළය මෙන්න මේ වගේ ප්‍රදේශයට මේ සටන ව්‍යාප්ත වෙලා යනවා මේ සටන ව්‍යාප්ත වෙලා යනවා හරි පුතේ මම නැවතත් පැහැදිලි කරනවා ලියන්න කලින් ඔයගලන් ලියන්න දෙන්න කලින් ඒ නිසා මේ අවසාන වතාවට පැහැදිලි කරන්නේ මුලම ඉඳලා අහගෙන ඉන්න මුල ඉඳලා අහගෙන ඉන්න හරි දැන් අපි කතා කරන්නේ 1818 සටන ආරම්භ වීම හා ව්‍යාප්ත වීම පිළිබඳව 1818 සටන ආරම්භ වීම හා ව්‍යාප්ත වීම පිළිබඳව පුතේ මෙන්න මේ කාලවකවානුව වෙනකොට මේ මිනිස්සු ඉංග්‍රීසි පාලනයට එරෙහිව දැඩි කනස්සල්ලෙන් ඉඳී විරෝධතාවයක් මතු කරමින් ඉඳී මෙහෙම විරෝධතාවයක් මතු කරමින් ඉන්නකොට මේ දොරේසාමි කියන පුද්ගලයාට මේ උදරට සිංහාසනයේ උරුමකම් කියනවා කියලා උරුමයක් තියෙනවායි කියලා මේ උදරට ප්‍රදේශයේ රාවයක් යනවා උදරට ප්‍රදේශයේ රාවයක් යනවා මේ රාවය මේක දැනගන්න ලැබෙන අපතේ මේ දොරේසාමි කියන පුද්ගලයාට උදරට සිංහාසනයේ උරුමකම් කියනවා කියලා දැනගත්න ලැබිච්ච ඉංග්‍රීසින් පුතේ මේ දොරේසාමිව අත්අඩංගුවට ගන්න යවන පුතේ හජ්ජි මරික්කාල් හජ්ජි මරික්කාල් යනවා මේ දොරේසාමිව අත්අඩංගුවට ගන්න මෙහෙම දොරේසාමිව අත්අඩංගුවට ගන්න ගිය හජ්ජි මරික්කාල් පුතේ උඩරට මිනිස්සු විසින් ඝාතනය කරනවා මරලා දානවා ඊට පස්සේ පුතේ මෙන්න මේ දොරේසාමිව අත්අඩංගුවට ගන්න බදුල්ලේ ඒජන්තවරයා වෙච්ච විල්සන් සහ ලෙෆ්ටිනන්ට් කරනවා මේ දෙන්නවත් පුතේ උඩරට මිනිස්සු විසින් ඝාතනය කරනවා එතකොට පුතේ ඉංග්‍රීසීන් දැනගන්නවා දැනගන්නවා මොකද මේක එච්චර ලේසි පහසු දෙයක් නෙමෙයි මේ දොරේසාමිව අත්අඩංගුවට ගන්න යවන යවනිකාව උඩරට මිනිස්සු විසින් ඝාතනය කරනවා ඒ නිසා පුතේ ඒ නිසා ඉංග්‍රීසීන් ඒ සඳහා වෙනම නිලධාරියෙක් යවනවා සිංහල නිලධාරියෙක්ව ඒ තමයි පුතේ කැප් පෙට්ටි පොළ මහදිසාව කැප් පෙට්ටි පොළ යවනවා මෙන්න මේ දොරේසාමිව අත්අඩංගුවට ගන්න ඕම් පුතේ යනවා කැප් පෙට්ටි පොළ දොරේසාමිව අත්අඩංගුවට ගන්න මෙහෙම දොරේසාමිව අත්අඩංගුවට ගන්න ගියාට පස්සේ මේ උඩරට මිනිස්සු විසින් මේ කැප් පෙට්ටි පොළට මේ කැප් පෙට්ටි පොළට පැහැදිලි කරලා දෙනවා ලංකාවේ තත්ත්වය පිළිබඳව උඩරට තත්ත්වය පිළිබඳව පැහැදිලි කරලා දෙනවා ඒක තේරුම් ගත්ත කැප් පෙට්ටි පොළ මොකද කරන්නේ ඉංග්‍රීසීන්ගෙන් ලබාගත් අවියායුධ නැවතත් ඉංග්‍රීසීන්ටම බාර දීලා මේ කැප් පෙට්ටි පොළ විසින් උඩරට මිනිස්සුන්ට සහයෝගය ලබා දීලා මේ 1818 නිදහස් අටනට නායකත්වය ලබා දෙන 1818 නිදහස් අටනට නායකත්වය ලබා දෙන ඊට පස්සේ පුතේ මේ වෙල්ලස්ස ප්‍රදේශයෙන් ආරම්භ වෙච්ච මේ සටන මේ ලංකාවේ විවිධ ප්‍රදේශවලට පැතිරලා යනවා දුම්බර හේවාහැට ඊට පස්සේ හාරිස්පත්තුව මාතලය නුවර කලාවිය සත්කෝරළය සබරගමුව කියන ප්‍රදේශවලට මෙන්න මේ සටන ව්‍යාප්ත වෙලා යනවා හරි දැන් තේරුණාද පුතේ කියලා දුන්න එක පැහැදිලිද දැන් තේරුණාද තේරුණාද කියන්න පුතේ මැසේජ් එකක් දාන්න තේරුණාද ඔයගලන්ට මේ සටන ව්‍යාප්ත වෙච්ච විදිය දැන් තේරුණාද හරි එහෙනම් ලියාගන්න පුතේ මාතෘකාව 1818 සටන ආරම්භ වීම සහ ව්‍යාප්ත වීම යන පුතේ ඉංග්‍රීසි පාලනයට එරෙහිව
උතේ හැමෝටම මම කියන එක කැඩි කැඩි දැහෙන්නේ මම කියන එක හැමෝටම කැඩි කැඩි දැහෙන්නේ අරුතර කැඩි කැඩි ඇහෙන දුවට හරි ඒ පුතාට එයාගේ මොකක් හරි සිග්නල් ඩ්‍රොප් එකක් වෙන්නේ නැති සිග්නල් ප්‍රොබ්ලම් එකක් වෙන්නේ නැති අනිත් ළමයිට හොඳට ඇහෙනවා ඒ නිසා පුතේවා පොඩ්ඩක් ක්ලාස් එක කරන වෙලාවට සිග්නල් තියෙන තැනකට පොඩ්ඩක් ඒක මෙහෙට පොඩ්ඩක් ෂේප් වෙලා ක්ලාස් එක කරන වෙලාවේ අහගෙන ඔව් පුතේ මටත් ප්‍රශ්නයක් තියෙනවා සිග්නල් නැහැ අපේ මං ඉන්න ගෙදරට පොඩ්ඩක් සිග්නල් මදි අර ඒ වුණාට මම ක්ලාස් එක කරන්නේ අපේ ගෙදර ඉඳලා නෙවෙයි අර මම සිග්නල් තියෙන හොඳ තැනකට ගිහිල්ලා තමයි ක්ලාස් එක කරන්නේ අර අපේ ගෙදරට මගේ ගෙදරට සිග්නල් පොඩ්ඩක් අවුලක් තියෙනවා ඒ මදි නිසා මම උගන්වන වෙලේ ඔයගොල්ලන් පැහැදිලිව ඇහෙන්න තේරෙන්න එපා ඒ නිසා මම ගෙදර ඉඳන් නෙමෙයි ක්ලාස් එක කරන්නේ මම සිග්නල් තියෙන තැනකට ගිහිල්ලා තමයි ක්ලාස් එක කරන්නේ මගේ පෞද්ගලික ආයතනයට ගිහිල්ලා තමයි මම ක්ලාස් එක කරන්නේ හරි එතකොට ඔයගොල්ලෝ ක්ලාස් එක තියෙන වෙලාවේ පොඩ්ඩක් සිග්නල් තියෙන තැනකට ගිහිල්ලා ක්ලාස් එක පොඩි කැපකිරීමක් කරන්න ඕනි තමයි මමත් කැපකිරීමක් කරනවා किसी ඔගලන්ට සිග්නල් පොඩ්ඩක් මදිනම් පොඩ්ඩක් සිග්නල් තියෙන ආවට පාර ඉවල්ලා තියෙන පුතේ නෑ දැයි ගෙදරට පොඩ්ඩක් ෂේප් එක අර පරිස්සම් ගිහිල්ලා ඒ ක්ලාස් එක කරලා ආයෙත් මට ප්‍රශ්නයක් තියෙන පුතේ මේ ලංකාවෙදි තාමති දියුණු වෙමින් පවතින රාජ්‍යයක් නෙමේ හා ලංකාව කියලා කියන්නේ හැමදැනම සිග්නල් නෑ හරිද සිග්නල් කවරේජ් එක හැමතැනටම හැම කවරේජ් එක හැමතැනටම වැඩිලා නෑ ඒ ප්‍රශ්නය හරි මොකද ලංකාව කියලා කියන්නේ තාම දියුණු වෙමින් පවතින රාජ්‍ය අපේ අම්මා මුත්තම් ආරම්භ කිත්ත කිරි කිත්ත කාලේ ඉඳලා මේ ලංකාව කියලා කියන්නේ දියුණු වෙමින් පවතින රාජ්‍ය අප කවදා හරි අපේ ළමයින්ට සමහර විට මේ කියලා තියෙන தத்துவයට තේ කියන්න වෙයි ලංකාව කියලා කියන්නේ දියුණු වෙමින් පවතින රාජ්‍ය හරිද සමහර රටවල පුතේ Wi-Fi free උලම් මුළු සමහර සමහර රටවල් වල ලෝකයේ තියෙන සමහර රටවල් වලට නෙට්වර්ක් එක ෆ්‍රී අපේ රටට එහෙම කිව්ව අවාසනාවන්ත කමට පුතේ අපේ රටට ඒක නැහැ හරි දැන් ලෝකයේ කියන්නේ විශ්ව ධම්මාය ලෝකයේ කියන්නේ එකිනෙකට සම්බන්ධ කිසිම රටකට හුදකලාව ජීවත් වෙන්න බෑ ඒතර මේ ඉන්ටර්නෙට් කියලා කියන්නේ නෙට්වර්ක් කියලා කියන්නේ ඒක හැමෝටම අත්‍යවශ්‍ය කාරණා අත්‍යවශ්‍ය කාරණා දැන් ඒක වැඩි එනිසා අනිවාර්යයෙන්ම ඕනම රටක අනිවාර්යයෙන්ම නෙට්වර්ක් එක ස්පීඩ් වෙන්න ඕන. අපේ රටේ ස්පීඩ් එක මදි. අර දැන් ස්පීඩ් එක හොඳටම ස්ලෝ වෙලා තියෙන මොකද දැන් හැමෝම වගේ ඔන්ලයින් වලින් වැඩ කරන්නේ. ඒකට ඒ පවර්ෆුල් එක මදි. හරිද? එනිසා පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා තමයි ගණන් ගන්න එපා ඒක. සමහරවිට අහුවුනේ නැත්නම් ඔයගොල්ලෝ රෙකෝඩින් ඔප්ෂන් එකට යන්න පුළුවන්. හරිද? නැත්නම් ඔයගලන් පුළුවන් නම් පුතේ මම ක්ලාස් එක කරන වෙලාවල් මා අහගෙන ඉන්න. මොක ක්ලාස් එක කරන වෙලාවෙම අහන්නේ ඒක සෑහෙනවට නැත්තම් රෙකෝඩ් අහනවා නම් පුතේ හා ටිකක් වෙලා නතර කරනවා කන්න යනවා බොන්න යනවා තව වෙන මොන හරි වැඩ වලට යනවා හරිද ඒතොර අර උගන්න පුතේ මතක නෑ එනවට මෙතනදි මම උගන්නන වෙලාවේ ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම අහගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා එන්දස් මම ඔයගොල්ලෝ රෙකෝඩින් කියන ඔප්ෂන් එකට යන්න එපා හරි රෙකෝඩින් කියන ඔප්ෂන් එකට යන්න එපා කියනවා හරි ඒ නිසා ක්ලාස් එක කරන වෙලාවම හයින් සිග්නල් දින තැනකට හරි ලියා ගන්න පුතේ ඉංග්‍රීසි පාලනයට එරෙහිව උඩ රැටියන් අතර අප්‍රසාදයට පත්ව සිටි කාලයේ ඉංග්‍රීසි පාලනයට එරෙහිව උඩ රැටියන් අප්‍රසාදයට පත්ව සිටි කාලයේ උඩරට සිංහාසනයට උරුමකම් ඇතැයි
පැවසෙන දොරේ සාමි නැමැත්තෙකු දොරේ සාමි නම් තැනැත්තෙකු ආපහු ආගන්න පුතේ ආපහු ආගන්න මුලේ ඉඳලා ඉංග්‍රීසි පාලනයට එරෙහිව උඩ රැටියන් වැඩි අප්‍රසාදයෙන් සිටි කාලයේදී දොරේ සාමි නැමැත්තෙකු දොරේ සාමි නැමැත්තෙකු වෙල්ලස්ස ප්‍රදේශයේ සිටි ජනතාව වෙල්ලස්ස ප්‍රදේශයේ සිටි ජනතාව වෙල්ලස්ස ප්‍රදේශයේ සිටි ජනතාව උඩරට සිංහාසනයට උරුමකම් කියන වෙල්ලස්සේ නේ දොරේ සාමි නැමැත්තෙකු වෙල්ලස්ස ප්‍රදේශයේ සිටි ජනතාව රජ කරවීය රජ කරවීය උඩරට 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 රජ කරවීය මේ බව දැනගත් ඉංග්‍රීසීන් 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 ඔව්ව අත්අඩංගුවට ගැනීමට එම නැත්නම් දොරේ සාමිව අත්අඩංගුවට ගැනීමට 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 හජ්ජි මරික්කාල්ව පිටත් කර හරින ලදී 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 නමුත් වෙල්ලස්සේ සටන්කාමීන් අතින් නමුත් වෙල්ලස්සේ සටන්කාමීන් අතින් හජ්ජි මරික්කාල්ව ඝාතනය කළ අතර හජ්ජි මරික්කාල්ව ඝාතනය කළ අතර හජ්ජි මරික්කාල්ව ඝාතනය කළ අතර ීම සඳහා සර් අයිත් කිව්වා අර මොකද පුතේ ඇහුන්නේ කොතනද කියන්න ඕනේ ඝාතනය කළ අතර ඉතුරු ටික කියන්නකෝ සර් ඝාතනය කළ අතර නැවත දොරේ සාමිව අත්අඩංගුවට ගැනීමට
නැවත දොරේ සාමිව අත්අඩංගුවට ගැනීමට බතුල්ලේ ඒජන්තවරයා වූ බදුල්ලේ ඒජන්තවරයා වූ බදුල්ලේ ඒජන්තවරයා වූ බදුල්ලේ ඒජන්තවරයා වූ විල්සන් හා විල්සන් හා විල්සන් කරුව එහෙම නෙමෙයි හොඳේ විල්සන් අර විල්සන් හා ලෙෆ්ටිනන්ට් ලෙෆ්ටිනන්ට් ඔවුන්ද සටන් කරුවන් අතින් මිය යන ලදී. සටන් කරුවන් අතින් මිය යන ලදී. මෙහිදී ඇති වූ ගැටලුවත් සමග 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 සටන සුළුවෙන් සැලකිය නොහැකියයි සිටු ඉංග්‍රීසීන් සර් ආයි කියනවා පොතක පුතේ ලියුවේ සර් මෙහිදී ඇති වූ ගැටලුවත් සමග මෙහිදී ඇති වූ ගැටලුවත් සමග මෙහිදී ඇති වූ ගැටලුවත් සමග සටන සුළුවෙන් සැලකිය නොහැකියයි සිටු ඉංග්‍රීසීන් සටන සුළුවෙන් සැලකිය නොහැකියයි සිටු ඉංග්‍රීසීන් සටන පාලනය කිරීම සඳහා 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 කැප්පෙට්ටි පොළව පිටත් කර හරින ලදී කැප්පෙට්ටි පොළව පිටත් කර හරින ලදී කැප්පෙට්ටි පොළව පිටත් කර හරින ලදී. උදේ ඒක තමයි ඔයගලන්ට මම කියන්නේ වීඩියෝන් කරන්න කියලා මට එතකොට එක එක ළමයා හැමෝම පේන මෙතන මම ලොකු ස්ක්‍රීන් එකක් දාලා තියෙන්නේ. මට එක එක ළමයා හැමෝම පේනවා. හරි. ඒකෝර කවුරු හරි ලියනවා නම් මට නොලිය කියන්න නැතුව ඉන්න පුළුවන්. ඒකෝර එකින් එක ළමයා මට පේනවා. මෙතන ලොකු ස්ක්‍රීන් එකක් දාලා තියෙනවා. අර එකින් එක ළමයි පොඩි පොඩි කොටු වල මට පේනවා ඒක උගල ලියනවා නම් මට ඒකට කියන්න නැතුව ඉන්න පුළුවන්
මිලියන් කරලා තියෙන ළමයි දෙතුන් දෙනෙක් විතර. එතකොට උන් දෙන්න ලියපු ගමන් මම කියනවා. උන් දෙන්න ඉක්මනට ලියනවා මම කියනවා. මේ ඒ උරන් දෙන්නේ. උන් දෙන්න ලිව්වා කියන්නේ මම හිතන්නේ අනිත් ඒවා දෙන්න අනිත් ඒවා ටිකක් ලියලා දෙන්න ඉතින් මම කියනවා. උන් වීඩියෝ මේ නිසා සටන පාලනය කිරීමට කැප් පෙට්ටි පොළව පිටත් කර හරින ලදී. සටනට සහයෝගය ලබා දෙන ලෙස උදරැටියන් විසින් සටනට සහයෝගය ලබා දෙන ලෙස උදරැටියන් විසින් සටනට සහයෝගය ලබා දෙන ලෙස උදරැටියන් විසින් කැප්පෙට්ටි පොලට පැවසීමෙන් පසුව කැප්පෙට්ටි පොලට පැවසීමෙන් පසුව සර් ආයි කියන වෙචේදී සටන පාලනය කිරීම සඳහා කැප්පෙට්ටි පොලව පිටත් කර හරින ලදී. හරිද? කැප්පෙට්ටි පොලව පිටත් කර හරින ලදී. සටනට සහයෝගය ලබා දෙන ලෙස උඩරැටියන් විසින් කැප්පෙට්ටි පොලට ප්‍රකාශ කළ අවස්ථාවේ කැප්පෙට්ටි පොලට ප්‍රකාශ කළ අවස්ථාවේ එය පිළිගනු ලැබූ කැප්පෙට්ටි පොල විසින් 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 ඉංග්‍රීසීන්ගෙන් ලබාගත් ආයුධ ඉංග්‍රීසීන්ගෙන් ලබාගත් ආයුධ ඉංග්‍රීසීන්ගෙන් ලබාගත් ආයුධ නැවතත් ඉංග්‍රීසීන්ටම ලබා දී උතේ ඇහෙනවා ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති අනිත් කට්ටිය ලියනවා වගේ සිග්නල් ඩ්‍රොප් එකක් මොකක් හරි සිග්නල් පේස් කේස් එකක් වෙන්න ඇති නෙට්වර්ක් ප්‍රශ්නයක් වෙන්න ඇති ඉංග්‍රීසීන්ගෙන් ලබාගත් ආයුධ නැවතත් ඉංග්‍රීසීන්ටම ලබා දී නැවතත් ඉංග්‍රීසීන්ටම ලබා දී නවතත් ඉංග්‍රීසීන්ටම ලබා දී ඔහු උඩරැටියන්ට සහයෝගය දැක්විය. ඔහු උඩරැටියන්ට සහයෝගය දැක්විය. සහයෝගය දැක්විය. මෙතෙන් සිට මෙතෙන් සිට මෙතෙන් සිට මෙතෙන් සිට මෙතෙන් සිට 1818 නිදහස් සටනේ 1818 නිදහස් සටනේ කැපී පෙනෙන නායකයෙකු ලෙස කැපී පෙනෙන නායකයෙකු ලෙස කැපී පෙනෙන නායකයෙකු ලෙස කැප්පෙට්ටි පොළපත් විය 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 වෙනම ඡේදකින් ලියන්න පුතේ වෙනම ඡේදකින් ලියා ගන්න ඌව වෙල්ලස්ස ප්‍රදේශයෙන් ආරම්භ වූ සටන 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 වෙලස ප්‍රදේශයෙන් ආරම්භ වූ සටන ඉතා කෙටි කාලයක් තුල
ඉතා කෙටි කාලයක් තුල ඉතා කෙටි කාලයක් තුල ඉතා කෙටි කාලයක් තුල ඉතා කෙටි කාලයක් තුල හාරිස්පත්තුව හාරිස්පත්තුව මාතලේ මාතලේ නුවර කලාවිය නුවර කලාවිය හත්කෝරළය 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 සබරගමුව දක්වා ව්‍යාප්ත විය සබරගමුව අපේ පැත්ත සබරගමුව වැනි ප්‍රදේශ වලට ව්‍යාප්ත විය 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 හරි පුතේ එතකොට ඔය කොටසත් ඉවරයි එතකොට මම අද කතා කරා 1818 පළමු නිදහස් සටන ඇතිවීමට තුඩු දුන් හේතු මොනවද ඒ වගේම 1818 පළමු නිදහස් සටන ආරම්භ වීම සහ ව්‍යාප්ත වීම පිළිබඳව කතා කරා මේ දක්වා අද කරපු ටික ඔයගලන්ට තේරුණාද පුතේ අද උගන්වපු ටික තේරුණාද පුතේ මම කෝපයෙන් විතර ඔයගලන්ට අතින් නෝට් ලියන්න දෙන්නේ මදලා මම පේපර් يعني ඊළඟ පාඩම් දෙකක් මම පේපර් වලින් කරන්නේ ඊළඟ ටික මම ටියුට් වලින් ඔයගලන්ට සාකච්ඡා කරන්නේ හොඳේ තේරුණා හරි පුතේ හරි හරි තේරුණා ඔගලන්ට ඔගලන්ට ඉතිහාසය පන්තිය නිකන් බෝරින් වගේද කම්මැලි නෑ සර් ඒක බෝරින් මැසේජ් එක දාන්න පුතේ ඉතිහාසය පන්තිය බෝරින්ද කම්මැලිද يعني ඉතිපෙට්ටක් දෙනවා වගේ වැඩක් නෑ නෑ සර් එලේ හරි ඕනම විෂයක් පුතේ ආසාවෙන් ඉගෙන ගන්න ඕනම විෂයක් ආසාවෙන් ඉගෙන ගන්න එතකොට ඒ විෂය අම්මලි වෙන්නෙත් නැහැ ඒ විෂය අමාරු වෙන්නේ නැහැ හරි ඒ නිසා පුතේ යම්මට නැගලා යනවා හරි නියමයි හරි ඒක පුතේ ඕනම විෂයක් ආසාවෙන් ඉගෙන ගත්තට පස්සේ ඕනම විෂයක් අපිට ලේසි වෙනවා සහ හරි අන්ති කම්මැලි වෙන්නේ නැහැ ඒ නිසා ආසාවෙන් ඉගෙන ගන්න විෂයට ආදරය කරන්න විෂයට ආදරය කරන්න හරි එහෙනම් පුතේ අදට මම මෙතනින් නතර වෙනවා අදට මම මෙතනින් නතර වෙනවා එහෙනම් පුතේ සියලු දෙනාටම අර සියලු දෙනාටම ආයුබෝවන් ජය වේවා අපි ලබන සතියේ ආයුබෝවන් සර් සුපර්